අපි මේ සිළු දෙන පිවිතුරු හෙළවරුමේ කටයුතු කරපු අය අපි තීරණය කරා අවුරුදු 20කට වැඩි අධික කාලයක් මේ ජාතිකවාදී දේශපාලනයේ කටයුතු කරපු අපි සදාකාලිකව අපේ විරුද්ධවාදීය හැටියට අපි සලකපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෙවර ජනාධිපතිවරණයේදී උදව් කරන්න. එතුමා මෙරට බාර අරගෙන මේ අර්බුදයෙන් රට යම් තැනකට ඔසවලා තියලා තියෙනවා. ඒකට අපි ගරු කරනවා. එතුමා ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා රටක් අර්බුදයට වැටුණාම ඒ රට කොහොමද ගොඩ ගන්න කියලා. ඉදිරි අවුරුදු පහක් මේ රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙනහැල්ලා මේ රට සුරක්ෂිත කරන්න සුදුසුකම් තියෙනවා කියලා එතුමා ඔප්පු කරලා තියෙනවා. වසර ගණනාවක් පක්ෂ දේශපාලනය මේ ලංකාව තුළ ක්‍රියාත්මක වුණා. ඒ පක්ෂ දේශපාලනය වසර 76කට අධික කාලයක් එක එක පක්ෂවලට බෙදිලා එක එක නායකයෝ තෝරන ක්‍රමවේදයක් තිබුණා. හැබැයි වත්මන් ජනාධිපතිතුමා ඒ ක්‍රමවේදය වෙනස් කරමින් එතුමා තමන්ගේ මතය සමාජගත කළා. ඒ මතය තමයි අපි පක්ෂ දේශපාලනය කරමු මේ රට ගොඩ අරගෙන ඉවර වෙලා. මේ වෙලාවේදී මේ රට මේ විදිහට දවසින් දවස ඉදිරියට යන අවස්ථාව තුළ තවත් අලුත් නායකයෙක් බිහි වෙලා වසර ගණනාවකින් පල්ලැහැට වැටෙනවද දවසින් දවස නගා සිටුවන මේ රට ඉස්සරහට අරගෙන යන්න සහයෝගය ලබා දෙනවද කියලා බුද්ධිමත් පිරිස හිතන්නට ඕනි. මේ අතර විදේශ රැකියා ආයතන බලපත්‍ර ලහබීන්ගේ දේශපාලන සංසදයේ සහයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඔවුන් මෙම අදහස් පළ කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මෙරට ආර්ථික වශයෙන් ගොඩගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඉදිරියේදී එය කළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි ඔවුන් පෙන්වා දුන්නේ. අපේ රටේ විශාල වෙනසක් සිදු වෙනවා මෑතකදී. ඒ වෙනස ස්ථිරසාර වෙනස තමයි. ඇති කරපු මේ වෙනස නැවත සුපිරි වෙනසක් බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ සර්ව බල සර්ව ශක්තියක ලස්සන ගමනක් යන්න සුදුසු මඟ ශ්‍රී ලංකා මෑණියන්ට උදා වෙනවා. ඒ නිසා ඒ ශක්තිය දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි දෙමු. එතුමා ඇත්තරම මේ වෙනස කළා. තමන්ගේ හදවතට මේ ඉන්න මොහොතේ තට්ටු කරන්න. තට්ටු කරලා විනාඩියක් තප්පර දෙකක් නිහඬව අහන්න. අද කෙලින් කටින් හිටගෙන ඉන්නේ කා නිසාද කියලා. මම විශ්වාස කරනවා එදා ඇඳ යටට රිංගපු නායකයෝ, තහඩු පැළල්ලෙන් පැනලා ගිය නායකයෝ මේ රට බාරගත්තා නම් මොකද්ද වෙන්නේ කියන එක. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාරගත්තට පස්සේ අද තියෙන වෙනසත්, අද බංගලි දේශයට උරුම වෙලා තියෙන වෙනසත් අපට දැසින් දකින්න පුළුවන්. මෙන්න මෙහෙම විනාශයක් වෙන්න ගිය රට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා බේරගත්තේ.